වෛරය නැති කරන ව්‍යාපාරයක් පටන් ගන්න එක නම් බොහොම හොඳ අදහසක්. විශේෂයෙන් දැන් ලංකාවේ නොයෙක් තාක්ෂණ තියෙන අවස්ථාවක. ඒත් අපි වෛරය ප්‍රතික්ෂේප කරනකොට වෛරය ඇති වෙන්න හේතුත් ගැනත් අපි ටිකක් හිතන්න ඕනේ. මගේ අදහස තමයි මේක යවල්ලා වෛරය ඇති වෙන්න ප්‍රධානම හේතුව බය. අපි අනිත් මිනිස්සුන්ට බයයි. ඉතින් ඒ නිසා මේ වෛරය නැති කරනකොට අපි මේ බය වෙන්න හේතු දිහා බලන්න. දැන් සමහර විට අපි සාකච්ඡා ගැන කතා කරනකොට මට මේක තේරුණා මම ආන්දුවේ මේ සමාජයක් වුණා මේ අපි ද්‍රවිඩ පක්ෂ සමග කතා කරනකොට එතකොට මට තේරුණා සමහර කට්ටිය බැලුවේ තමන්ගේ අදහස් ඉදිරියට ගෙනියන. එහෙත් එක වෙලාවක මාවපත් කළා තව එක්කෙනෙක් එක්ක කතා කරන්න. අපි බැලුවේ අනිත් එක්කෙනාගේ බය කොහොමද නැති කරන්නේ. ඒක ගැන හිතනකොට අපිට බොහොම ලේසියෙන් තේරුණා අපිට විසඳුමක් තිබුණා. ඒ කියන්නේ අපි අනිත් මිනිහාගේ අනිත් ජාතීන් ගැන නැත්නම් දේශපාලන අදහස් වලට තිබුණ බය. ඒ කියන්නේ මේ අදහස් වලින් තමන්ගේ කොටස වලට හානියක් වෙනවා නම් ඒ බය නැති කරන්න ගන්න පියවර බොහොම ලේසියි. කියන්නේ ඔකේ පුරාම අපි දන්නවා නොයෙක් නොයෙක් අදහස් තියෙන නොයෙක් නොයෙක් ආගම් වල නොයෙක් නොයෙක් ජාතීන්ට බොහොම ලේසියෙන් ඒකට ජීවත් වෙන්න පුළුවන්. එහෙත් ඒක කරනකොට අපි ඒ මිනිහා ගැන හිතන්න ඕනේ. ඒ මිනිහට යුතුකමක් තියෙනවා අපි ගැන හිතන්න. මේක සාමාන්‍යයෙන් වෙන්නේ නැහැ. අපි ඒ වගේ සාකච්ඡා වලට ඇතුල් වුණා. අනිත් මිනිසුන්ගේ බය තමන්ගේ ඔළුවට ගත්තා. එතකොට මේ විසඳුම හොයන්නත් කොහොම ලේසි. ඉතින් මං හිතන හැටි මේ තරුණ පිරිස මේ ව්‍යාපාර පටන් ගන්නකොට ඒගොල්ලන්ගේ මූලික යුතුකම තමයි හැම පාර්ශවම අදහස් දිහා බලලා ඒ අදහස් වලින් ප්‍රශ්න ඇති වෙනවා නම් කොහොමද ඒ අදහස් වල බලපෑම අපි අඩු කරන්නේ. මේ ළඟදි නොයෙක් නොයෙක් ප්‍රශ්න ඇති වෙලා තියෙනවා. නොයෙක් ජාතීන් අතර එහෙත් මේවා දිහා බලනකොට ඇත්තට හැම පාර්ශවකම එකතු වෙලා හැමෝටම මේ සතුටක් ලැබෙන විසඳුමක් හොයන එක ලේසි. අපේ ප්‍රශ්න තියෙන්නේ අපි මේ හිතන හැටියට මිෂුනේ කියන්නේ ජීරෝ සම් සිටුවේෂන් එකක් තියෙනවා. මට මොකක් හරි ලැබුණොත් ඔබතුමා මොකක් හරි නැති කරනවා. එහෙත් විශේෂයෙන් කාර්මික යුගයේ අපි හැමෝම දන්නවා මිෂන් කියනවා win win situation. මට යහපතක් ලැබුණොත් ඔබතුමාට යහපතක් ලබා ගන්න පුළුවන්. ඉතින් කොහොමද අපි මේව හොයන්නේ? මේක තමයි ඉතාම වැදගත් ප්‍රතිපත්තියක්. මම හිතන හැටියට තරුණ පිරිසක් එකිනෙක සමඟ කතා කරන්න පුළුවන් තරුණ පිරිසක් ඒකට අපි අඩු ගන්න මේ රටේ භාෂා දෙකක් හැමෝම ඉගෙන ගන්න ඕනේ පුළුවන් තුනක් ඉගෙන ගන්න ඕනේ. ඒ වගේ සාකච්ඡා මගින් අපිට ලේසින් තේරෙනවා අනිත් මිනිහා අපිට තර්ජනයක් නෙවෙයි එතුමාගෙන් අපි හැමෝටම යහපතක් ලබා ගන්න පුළුවන්.